නමු බුද්ධහය වාසනාවන්ත සැදැහැවත් පින්ගතුනේ ජීවිතය ගත කරනකොට ගුඩාකාය වරද ගන්න තැන අනිත් අයව කොපි කරන්නෑම ජීවත් වෙද්දී තවායව කොපි කරලා ඒගේ හැසිරීම් කොපි කරලා ඒ කටයුතු කරන පිළවෙල කොපි කරලා සමහල්ලට තමන්ගේ ජීවිත ගඩනග ගත යුතුයි කියලා ලොකුකුඩා බොහෝ දෙනෙක් පාහේ කල්පනා කරනකවා කොපි කරනවා කියනක ගොඩාක් පරිසමෙන් කළ යුතු එක.කද වැරදී කොපිකිරීමක් කරන්න ගියුත්තහෙම ඒකෙම්ම මුළු ජීවිතයම වරදිනෝ. බුදුරජන් වහන්සේ මේ ගැන හරි ලස්සන විග්‍රහයක් කළා. එ විග්‍රහය කරන්න හේතුව ඒ කාලෙ සිටිය වැරදි කොපිකිරීම් කරන අය. බුදුරජාණන් වහන්සි කොපි කිරීම කියන කරුණ ගෙන දේශනක් කළා. ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ත්‍ර උපෝසත අෂ්ටාන්ග සීලයේ සමමාධන් වෙනකුට බුදුරජන් වහන්සන් වදාලනේ ද වචනය. අරහත්තන් අනුකරෝම රහතන් වහන්සේලාව අනුකරණය කරන්ටරකිවා. ජීවිත කාලෙම රහතන් වහන්සේලා ප්‍රාණ ගාහතයෙන් වැලුනාා සොරකමෙන් වැලකුණා බ්‍රහ්ම චාරීව ජීවිතය ගල්ත කලා බොරුවෙන් වැලකුණා මත් පෙන් මදරව භාවිතෙන් වැලකුණනාා විකාල බොහෝජනින් වැලුණා මල් සුවද විලේපන ආදිය දැරීමෙන් සැරැසීමෙන් වැලුුණා. ඇතුම් ගේැුම්වා දන ආදියෙන්ද වෙලකුුණා. ඒ උතුම් රහතන් වහන්සේලා උච්චා සයන මහාසායිනයෙන් වෙලකුණා මම මේ පෝය දවසේ මේ රාත්‍රියත් මේ දහවල් කාලයක් අරහත්තං අනුකරෝමි රහතන් වහන්සේලා අනු කරණය කරමින්. මං අද දවස ඒ උතුම් සීලයෙන් ගත කරමි ඒක කිෙසි දෝසයක් මේ. නමුත් දෝස සහගත කොපිකිරමුත් තියෙනවා. තිං අද බොහෝම වටින කරුණක් අති මේයගෙන ගැන්ඩ සූදානම මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිත ආරක්ෂා කර ගැනීමූ දෙසාමයි මේ දර්ුමේ දේශනා කළේ. ඒ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවා. නමෝතස්සභගව තෝවරහතුෝ සම්මා සම්බු්දස්ස සාදු. සාදුසාදු බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ල දවසක් කෙනෙ ැව්ව. කංසූ සුචිින්නෝ සුකමාවහාති ජීවිතයේ ගත කරනකොට ස්වාමීණී සුවසාහනයක් සැපැයක් ලැබෙන විටිහේ විදිහට ජීවිතයේ හදාගන්නේ කොහොමද. කොහොම ජීවත්තයෙන ජීවිතේද සැප සහගත බුදුරජාණන් වහන්සේ වදාල්ල දම්මෝ සුචිින්නෝ සුකමාාවහාති. ධරමයට අනුව සතකය වචනය මෙහෙවිමින් ගත කරනවනන් ආංගේ ජීවිතයන සැපදායක වෙනවා. තියෙන දුග්ගිණින් නිවිල යනවා තියෙන අපහසුතා නැතුව යනවා සුව පහසුවූපදිනවා ධර්මය හැසිරෙනවන්නන්. ඒනකට ඇහුවන ප්‍රශ්නය කතං ජීවිං ජීවිතමමා හු සෙට්හන්ති ස්වාමීණී ජීවත්වෙනකට ඒ ජීවිත උසස්වෙන්ට ශ්‍රෂ්ටෙන්ඩ වටින ජීවිතයක් බවට පත්තෙන්ට කොහොමද කටයුතු කළ යුත්තේ. ුදුරජාණන් වහස වදදාලා ප්ඥා ජීවිං ජීවිතමා හූ සෙට්ටන්ති ප්‍රඥ්ඥාවෙන් ජීවිතයේ ගත කිරීම තමයි උසස් ජීවිතයක් ශ්‍රේෂ්ඨ ජීවිතයක් වටින ජීවිතයක් හදාගන්න තියෙන ක්‍රමේ එන අපින්ගතින හොදර පැහැදිලි අපි අපේ ජීවිතයේ ගත කරනකොට අපේ ජීවිතයේ සැපදායක වටිනා ජීවිතයක් බවට පත්කර ගණටනම් තියන නොවටිනාකං නැති කරල දාගන්න නම් තියන දුදගනිි වෙහෙස දුරු කර ගණඩනම් අපි ජීවිතය හදාගතය යුත්තේ. ධර්මානුකූල පිළිවෙලකට ප්‍ර්ඥාවන්ත පිළිවෙලකට. මේක තමයි ඇද මේ දහම් කතාවෙන් ඉස්මතු වෙන කාරණය. අපි මේ දහම් කතාව ශ්‍රවනය කරන්ට පළමු අපගේ කල්්‍යයාන මිත්‍ර ගුරු දෙවිදුුම් සිහිකරම මොක ගුරුදේවන් වහන්සේ සාමයි. දුරජාන් වහන්ස ොඳර ී ස ධර්ම අපි ේවිදිහට සරලව ඉග ගන්න්නි කොටි දරමදානාදී පංකම්පවා අප මේේවිදිීරගන්න නිසා. අද ධර්මදානයට දායකත්වය දරන්නේ පින්වා ඩිලන් රන සිංහ මත්ම, ඩලන් රණසිංහ මහත්මට නිදුක් නිරෝග සුව පිනිසත්. එතුමගේ රැකයා කටයුතු සාර්ථකව කරගනයන්ටත් ඉදි යානාගත බලාපරොත්තු යපත් විවරීින් ස පල ටත් නිරතුරුව ජීවිතයට උතුන් කල්්‍යයාන මිත්‍රයොම ඇසුරට ලැබෙන්ටත්. මේ ධර්මදානය හේතුවේවාගෙන ප්‍රාර්ථනාවනුයි මේවතුම් පින්කොම සිද්ධ කරදි බනපදේශරවණය කරන්නට පළමු අපගේ කල්ලයානු මිත්‍ර ගුරු දෙවිදුන්හට. අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා සාාතු සාතුසාතු මේ කොපි කිරීම ගැන කාරණාවක් ලෞවතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාලේ. ඒ කාලෙ හිටිය වරද්දලා කොපි කරගත්ත ආංහෙම චරිත ඒ චරිතා අතරී බුදුරජාණන් වහන්සේ වත් කොපි කරඩ ගාන කෙනෙක් කෞද පින්ගතුනය බුදුරජාන් වහන්සේ කොපි කරඩගේිය පු කියෙනා ඒ තමයි දේවදත්ත දේවදත්තට හරී අවස්්‍යේතාව ඇත් තිබුණ භාග්‍යතුන් වහන්ස බැබැලීම තමණන්ඩගන්ඩ බුදුරජාණන් වහන්සේ වගේ මහා ස්්‍රාවක පිරිසක් පිරිවරාගෙන මටත් ඉන්නැත්නම්. බුදුරජාන් වහන්සර ලැබෙනු ප්‍රසංසා මටත් ලැබෙන ඕන බුදුරජාණන් වහන්ේ වනිත අයි පිළිගන්නවගේ ය රාජ රාජ මහා අමාත්‍යවුරු ආදී මාව පිළිගන්නවන බැබලීම කොපිකරන්ට ආසාාවක් ඇති වුණා. ඔය ආසාවින් බුදුරජාණන් වහන්සගේ ලාබ සත්කාරටික නසල මං මගේ ජීවිතයට ලාබ සත්කාර අරගන්නට ඕන කියලා දේව දත්ත ඔොච්ර අරය ද්ද. ඕකට දේවදත්ත ගෙහුවනි පෑනක් සැලසුමක් හැතුව. ඒ සැලසුම නම් බුදුම සැලසුමක් පින්ගතුනේ මොකද ඒ සැලැස්ම දේවදත්ව දන්නවා බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා. බුදුරජන් වහස ප්‍රතික්ෂේප කරට මේක අහගෙන ඉන්නායට හිතෙනවා මේක මහා වටින එකක් කියලා. ආංඉහම හිතෙන. මෝලික කාරණා පහක් කදාගත්තන දේවදත්ත. භික්‍ෂු භික්ෂුුණී උපාසක උපාසිකා වූ මැද බුදුරජාන් වහන්සේ සද්ධර්රමයේ දේශනා කරමින් ඉද්දි දේවදත්ත තිදා ගියා බනාහන්ට වගේ ගිහින් අර පිරිස මැත්්දෙ නැගිට්ට නැගිටලා දේවදත්ත කිය නො ස්මීණි මම නිවනට කෙටි නිවන ඉක්මංවෙන්්‍ර ප්‍රතිපදා පහක් මං යෝජනා කරනවා දුජාන්හසැහුව දේවදත්ත කියන්ට බලන්ට දැ දේවදත්ත ගෙවවෙය. යෝජනනා පහා දැම්මි කා ඉස්සරහද දේවදත්තුමී තම මහා ලොකු කෙනෙක් වොගේ කියන්නේ. නිවන ලෝකට දන්දේපු බුදුරජාණන් වහන්සේඉදිරයේ. නිවන පෙන්නපු බුදුරජන් වහසීඉදිරී. නිවන් මග ගැන අතිසයිම්ම දක්ෂව මගගнюූ මග්ග විදුූ මගග කෝවිදු ලෞවතුරා සම්මාහා සම්බුදුරජන් වහස කිිදිරීකි නො මන් නිවනට කෙටික්‍රමයක් ඉක්මණින් නිවන කරා යන්ට ක්‍රම හොයා ගත්තමන් බුදුරජහස වද දෙවගත කියන්ටු බලට. සාවාමීනි මේ තමයි මගේ යෝජනා. දිවි ඇතිතා භික්ෂුවක් රෘක්ෂෙවනීම වාසය කළ යුතුයි ඒ භික්‍ෂුවට කුටිසේනාසන ඕන්නේ. රුක්සෙවනිමයින්ටෝනේ වැහි කාලාවලත් රුක්ෂවෙන ින්න්ටෝන ුම් පිගන්් හොඳන බික්ුවක් ඒකහි බික්ෂුවගේ නිවන ක්මක්වෙට හේතුවා දෙවදත්ත මේක කියනකොට අර හිටපු ික්ෂු භික්ෂනි උපාසක පසිකා පිරිස්සලට හිදනවා ඒකන ඇත්ත තමයි මේ සේනාසට ඇල්ම හට ගැන්නවාඒ ඇල්ම නිවනට බාධාව ඒකනම් හොඳ යෝජනාවත් තමයි කර දැන් හේතනවා. රාධකාර වුණන් මේ වගේ යෝජනා කළොත් එහෙමි යමේ ඒ . ශෝ නව ික්ෂූ හමනුව න්ට නො භික්ෂූ හසේ ව සූ පහස කුටිල ඉන්ගනව සබහල රගන්නවානේ. එහෙම නිකන් දේවදත්ත නටම නාඩගං අදන් නටන්ට උත්සහ කරන්න ගිහි පැවිදි පිරිසිනෙන්ද. දේවදත්තක මතය ඉන්න අය. ඒනකට දෙවදත්කිව්ව සාමිනිුමගේ දෙවනියෝජනාව තමයි දිවිතියනු තුරාම් භික්ෂුව ආරන්න ඉන්ටෝන ග්‍රාමාන්තර සේනාසන නගරාසන්න සේනාසන ඕන්නේ. කැලේ හිට පොම ඇති ජීවිත තියෙනක කැලඉටන මේ තමයි මගේ දෙවිනි යෝජනාකවා. ස්වාමිණි තුන්මිනි කාරණය තමයි දිවිතියන තුරාම භික්ෂුවක් පින්්ඩ පාතය තමයි වඩින්ඩෝනේ දායකන්ගේ ආරාධන පිගඩ න්න ගවලඩ හි දනමව දන්ඩන්නේ පිණ්ඩ පාතය වැඩම කිරීමයි කළ යුත්තේ. හතරනි කාරණය තමයි ස්වාමිණි දිවිතියන තුරාම භික්ෂුව පාන්සකූල වස්ත්‍ර වලින්ම සවුරු හදාගන්ටඕන ග්‍රහපති චීවර පිගන්ඩෝන්නේ අවසාන කාරණය තමයි ස්වාමිණ දිවිතියන තුරාම භික්ෂුව නිර්ුමාන්සවන්ටෝනි භික්ෂුව ය එලෝරු විතරයි වළදන්ට ඕනි මේ මස්මාන්ස වලඳන්ටපා. ඔය තමයිකෝ මගේ නිවනට කෙටි. ඉක්මනින් නිවා යා හැකි ප්‍රතිපත්ති පහා බුදුරජාන් වහන්ස දලා නෑ නෑ තේර දැත්ව. ඔය ප්‍රතිපත්ති ඔ විදිහට අනුගමනය කළ ුතුනේ. කැමපිද්ධී භික්‍ෂුවක් පිඩ පාතිෙන් යපුණුදේ. කැමති භික්‍ුවක් දායකයන්ගේ දානාරධන පිළි ගත්තදේ. ඒකට නීති වන්නේ. කැමති බික්ුවක් පාන්සස්කූල වස්තරවලින් සිවරු හදාගන පොරෝපු දේ. කැමති භික්ස්ුවක් ග්‍රහපති සිවරු පිරි ගත්තද. නීති ඔන්නකව. කැමති භික්‍ෂුවක් එලවලුයි බතුවයි වලඳල හිටපු දේ. නමුත් භික්ෂුවූන් වහන්සේ නමක් ත්‍රිකෝටි පාරිසිද්ධෙන් යොක්ත අ කැපමාන්සයක් නොවෙන දෙයක් වැළඳද අට එකක් කිසි වැරදන්නේ ඒකට නීති වෙන්නේ. එනකට දේවදත්ත කැමති භික්‍ෂුවක් ග්‍රාමාන්තර නගරා සන සෙනසුන් වුල හිටපුදී කැමතිනව භික්ෂුව කරන්නේ හිටපුද නීති ඔන්න එක වකට බලන්න මහාකාරුණණිකු බුදුරජාණන් වහන්සේ නිමන ගැන මනාකොට දන්න නිවන තිී අන තුරු ගැන දන්න බුදුරජාණන් වහන්සේ අනුකම්පාාවෙන් භික්ෂුන්ගේ ප්‍රතිපදාව කෙසේ වී යුතුද කියල දේශනා කළ ඇවයි දේවදත්ව දැනගත්තා තමන්ගේ උපර වැට්ටි වැඩ කළ කියෙන දේවදත්ව වාඩි වුුණ බණ ඉරුණනාට පස්සේ දේවදත්ත නැගිටලා යනකොට පිරිස දිහා හොඳ බැලුවනිකන් දේවදත්ව දිහා හැරිහැරි බලන්නේ කවුද කියලා බැලුව. අලුත මහන වෙච්ි පන්සී නොමක් දේවදත්ව දිහා බලනවා ක දේවදත්තේ පන්සී නොම න් කරගත් ව කරගෙනනකිවා දක්කන. දැක්කනේද ශ්‍රමණ බවත් ගෞතමයන් මහන්සී දැන් ලාබ සත්කාරවඩටමයි. මං කිව්ව කාරණා පහක් කොච්චර ලසනද කොච්චර වටින්වාද ප්‍රතික්ෂේප කලානේ. කෙලපිඩක් වගේ බැහර කලාානේ. ඔහෙ එන්ටම් අගෙත්ත එෙක්ක මං ඔොහෙලාට නිමන ගැන කියලා දෙන්නම්. ඉක්මනින් මං ඔහෙලාව නිවනට එකතු කරගෙන යන්නන්න. ආර පන්සීන මහුණ දේවදත්තගේ පස්සේ ගිය දෙවදතේ වකොටත් ගයා සීසිටුවෙන්ට දේවදත්තගේ පන්සල කදල තිබ්බි එතන්ට එක්කන් ගිය එකක ගීලන් දේවදත්තට හරි සන්තෝසේ ඇයි දේවදත්තික වට හියකින්න වොද පන්සීයක්කිෙන්නවා. ඒ උක්කොමල සවන්දෙන්ට සූදානන් කාටුද දේවදත්තට දේවදත්ව මේ ඔළු ගෙටිටික ගණන් කරගර හ්පි මටත් දැන් ඉන්නවා නොුවෑ මගේම කියලා ස්්‍රාවක පිරිසක්. දේවදත්ත බුදුරජාණන් වහන්සේ ධර්මාසනය වාඩවිනෝගේ වාඩිවන ද දවදත්ව හිතන් ගඉන්න මං ඒ වගේ කියලා. ඒකනි කොපි කරනවා කියන්නේ. දේවදත්වෙන් වාගිතුන් වහන්සේ අ විදිහකට වාඩිෙනවාද ඒවගේ වාඩි වුණා. බුදුරජාන් වහන්සේ යම් ස්රයකින් බණ කියනවාද මම තේවිදිහට කියන්නේ මේ කියලා හිතල න දේවදත්තව බන පටන් ගත්තා දේවදත්තක හැතුලිදන්නේ හලාහල විස අසපපුරුසකුම කොපියක් ගහණඩල හැත්ති බුදුරජාණන් වහන්සකින් ඔය අතරේ භාගිතුන් වහන්සේ දකිනවා සංසාර ගමනේ ගොඩා පින්තියන පන්සීයඇත්තමයි මේ දේවදත්තට රහහිවිල තියෙන්නේ. දිගින්දිකට දේවදත්තට සබඳන්ුත් මේ පන්සී නමගේ කුසල් මුල් පිච්චි යනවා අසපපුරු සයගේ ආශ්‍රයේ එසේ බයානකයි බුදුරජාණන් වහන්සේ සාරිපපුත්තු මුදගල්ලාන දෙනු මහන්සේලාව කැඳෙවා කැඳවල කියීනො සාරිපපුත්තු මුදගල්ලානේ යඩ් ගයා සේසිට අර අහිංසක පන්සියනොෝ බේරගරන්ට සාරිපපුත්තු මහරාතන් වහන්සේ ඉස්සර වුණ මුගලන් මරහතන් වහන්සේ පිටිපස්සිං දැන් දෙනුම ගයා සීසිට යනවා දියවදත්‍ර පේනවා සාරිපපුත්තු මුදගල්ලන දෙනු මහන්සේලත් මයින්න තමංගී සඟපිරිසිට එනවා. කොච්චර හිට අරගෙනද හිටියේ දේවදත්ත එක් පාරුම හිතුවේ හරි ඒනම් අග්‍රස්රාවකය දෙන්න මගේ අදහසට එකඟ වනාා කතා කලානේ දධර්මසේ නාධිපති අපේ සාරිපපුත්තු හරහතන්වසර කතා කලානේ පින්වත් සාරිපුත්තේ එන්ට්‍ර ආ මහමොගල්ලානේ න්ට දැම්ම මේ කවුරු කතා කරනවා වගේද බුදුරජාන් වහන්සේ කතා කරනවා වගේ අර ග්‍රස් රාවක උතුමන්්ඩ තමනු කතා කලා නිකංා සාරිපපුත්යන්ට මුොගල්ලානට කෝ සාරිපුත්තය මේ මගේ දකුණු ඇත පැති වාඩවිින්ට කෝ මොගල්ලානේ මගේ වම්මත පැත්ති වාඩිවිට් දැම් බුදුරජාණන් වහන්සේගේ බැබලීම කොපි කරනවා අදයෝොදත්තදේවදත ටික විලාවක් ඔය දේවදත්තගේ දේවල්ටික කියනකං සාරිපුත්ත මොගල්ලනු මහරහතන් වහසලා නි්බ්ද හිටිය වෙලාකට පසසි දේවදත්තට බුදුරජාන් වහන්ස ගැන ය තක් වුණ බුදුරජාන්හන්සේ ප . క සාරිතු මහරතන්ස පත්ත හැරිලා සාරිපුේ මගේ පිට ටිකක් ගිලන්නලා. මේ විික්ෂූ හන්සේලා දැම් මගේ බනාහල නීවරනු පහළ වෙලා තැ බොහම හො තැන්පත් හිත් නින්න්නේ. ද න త ඔබ න ික කියට. ල්පනාවම පෝක් හන්සේනො. මෙම බුදුරජාණන් වහන්සේව කොපි කරනවා දේවදත්ත. භාගතුන් වහන්සේ අම්සේ සිංහසේයාාවන් මනා සිහිනුවින් සැතපෙනවාද ඒ එරිියව්ව කොපි කලා ඉරිියව්ව කොපි කදාට බුදුරජාන් වහසක තියනෙන සිහිකල්පනාව කොහොම කොපි කරඩද. බුදුරජන් වහන්සේ ගැතිබුණු පරම සංසිදීම කොහොම කොපි කරන්නද. දේවදත් දිගෑදුන එහෙම නින්ද ගියා ගොරව ගොරව නිදාගණඩ පටන් ගත්තා. සාරිපපුත්ත මහරාතන් වහන්සේ සද්ධර්මේ දේශනා කළා මහා මුගල්ලනු මහරතන් වහන්සේතේ දහම් කතාවට පකාර වුණා අර පන්සයේ නොමට ත්‍ර්ඥාවඋපන්නා ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ උසස් වෙන්නේ යමක් නිසාධ පිංවතුනේ ආගේ ප්‍රඥාව ඒ පන්සී නවටු පන්න. ධර්මයට අනුව ජීවිතය ගතකිරීමේ මයි සැප ලැබෙන්නේ කියලා පන්සිී නොමට දැනුනා ධර්මේ තුළින් භාග්‍යතුන් වහසෝ දැකගත්තා පන්සිය දෙනාාවම සෝතා පන්න්නාරය ශ්‍රාවකය වූ බවට පත්ව වනාා සාරිපපුත්ත මුගල්ලලාන මහරහතන් වහසේ මේ පන්සිී නොවත් එකතු කරගෙන ඕනාපහු රජගහානුවර වේලුවනාරාමිට අආවා. එදා දැඉතින් ඔය සිද්ධිය ගැන තමයි වේලුවනාරාමේ දම් සභමන්ටපෙක් කතාව. අනේ අනේ ආර්මතුනි බලන්තිපැයි දේවදත්ත බුදුරජාන් වහන්සේ කොපි කරන්ට ගත්ත ඒ නාඩගම. දේවදත්තගේ පිටගිලන්නනා දේවදත්තර නිකම් බණිකක්කී කීනුකොට කොද අමාරු හදිලලාන නිදාගත්තා කියලා නැම් විික්සුන් ඕක ගැන කතා වුණා. ඔය මොතේ මහාකාරණිකු බදුරජාන් වහන්සෙහි වැඩම කළ. භාගත වහසේ කාරණය දැනගෙන වදාලා මහනිනී. ඔය දේවදත්ත බුදුරජාණන් වහන්සේව කොපි කරට ගිහිල්ලා ඔය වගේ මහා අකර තැබ්බ එක වැටනේ මේ ජීවිත විතර නෙවෙයි කාලිනුත්ත හොමයි කියවා. ආගේ මොහතේ භාගිත හසි වදාල ලස්සන ජාතක පූතක්. විරෝචන ජාතකය විරෝචන කියලා කියන්නේ බැබලීමට බැබලීම කොපි කරන්න ගපු නිසා මේ ජාත කතාවට නම්වැටන විරෝචන ජාතකය. බොහෝ මිස්සර කාලේ බරණැස බ්‍රහක්්මදත්ත නොමින් රජෙක් රාජ්‍යය. සිදු කරල තියනු ඔය කාලයේ අපේ බෝධි සත්වයෝ බණස් රජරුවන්ගේ රාජ්‍යය සමීපිටි වඩ තිබුණු මහා වනන්තරයක කේසර සිංහරාජයෙක් මේ කේසර සිංහරාජය වාසය කරල තියන්නේ බොහෝම සුන්දර ගුහාාවක ඒ ගොහාවේ අභ්‍යන්තරය හැදිලතින්නේ රන්වලින් ස්වරණ මේ ගොහාාවක් ඔය ගොහාාවේ කේසර සිංහරාජය වවාසය කරලා කේසර සිංහරාජිය හිටපු තැනට යටින් හිවලෙක් හිටියා. හිවලාගේ නම ජම්බුක ඒකාලේ අනිත් හිවල්ලු කතා කරල තින්න මේ හිවලට ජම්බුක කියලා. ඔය ජම්බුක හිවලට හැමදාම ඇහෙනවා උදේසනින් සිංහාගේ මහා සීහ ගරජනාව සිංහනාද ඇහෙද්දි මේ හිවල තැති අරගෙන තම ඇහරෙන්නේ. දවසක් දෙකක් මේ සද්ධ අහග නිදලා හිවල දවසක් උදේ අවදිගල බලංහිටිය මේ සිංහයාගේ හැසිරීමම කද්ද කියලා. අර රන්ගුහාවෙෙන් එඩියට ැවෙල්ලා. මේ සිංහයා කයි කේසර සොලවනෝ පුද්දුම්ම ලස්සනයි. ඇදැන් සිංහයන්ගේ අරද්දිග කේසර දී නඕනේ. මේවා හොල් අද්දි පුදුම ලස්සන හිවල වසගොුණ අප අපේ ලස්සන කියලා. ඒළකට සිංහ හතර පැත්ත බලු. සිංහෙක් සිව්දිසාාව බලනකොට එක තිගෙනවා මුත්තු ගම්පීර ගැතිය නරයට තා සහිතුනා සිංහයා තුංයලක් සිංහනාද කරනවා ඒ සිංහනාදය සීහ ගරජනාව කියලා කියන්නේ පුද්දුම් ගම්බීර එකක් හිවල රේකට තා සහිතුනා. ඉළඟට හිවල බලාගරන හිටිය මේ සීහ ගරජනා කරලා සිංහ කොහිට දෙයන්නේ මේ සිංහ ගියා මහා හස්තියෙක් ඒ වෙලාවෙත් පිට්ටනට වෙලා තනකොල පිටිය තනකොළ කනවා. සිංහ ගියා යන පිම්මිම්ම එක පාර පැන්නා හස්තියාගේ ශරීර උඩටම. ඇතගේ සිරුර උඩට පැනලා කුම්බස්තලයම හාරලා ඒ ඇතාව බිමදාල ඇතාගේ මස්කෑවා. නර්යා කල්පනා කලා හ්පේ. මේ පුදු මාරුම යාර්ණේ මම් මේ සිංහරාජයට උපස්ථාන කරන ඕන මාත් මේ වගේ බබලන චරිතයක්ෙන්ට ඕන. ඔන්න ජම්බුක ගියා සිංහැලඟට සිංහ ැව්වා ජම්බුකද හබලලා මොකෝ හිවලෝ අනේ සාමී මම් මේ ආවේ මට ඔබහන්සේව දැකලා ගෞරවයක් හටගත්ත මට ඔබහන්සිේ ආවතයව කාරයයා වෙන්ට තියෙනවන ල ඕන්නනදෙන් බැගෑපත් වෙෙලා ඔළුවන් නවාගෙන බයාදු ලීලාවිෙන් සිංහැට කිව්වා සිංහැකිවවා ඉතින් ආවතේව කරගෙන නිටඕන්න හිටපා උඹටත් මගින් ලැබේවි ප්‍රනීතු මාන්සකිවරක් ඔන්න එදා එදර ජම්බුක තමයි මේ සිංහරාජයාගේ ආවතේවකාරයළඟ ඉන්නවා ජම්බුකටත් ඉතිං ආරක්ෂාව සිංහරාජ හෙමදාම් ඇතික් මරනෝ මේ මරණ හස්තියාගේ මාන්සකොටස ජම්බුකට ලැබෙනෝ ජම්බුකට දවස කා සහිතිලා. සිංහයා වගේම දෙේ කියන්නේ මේ සිංහයා හස්තියාගේ පිට මතට පයිඩ ලැහැතිනබට ජම්බුක රාවතයවකාරය පැත්තක ඉඳල කියනවා. සිංහ රාජයන්නි බලනුව බබලනු මෙෙනව කියලා කියනවා. ඒ බබලනු වෙනව කියලා කියන්නේ හස්තියාගේ ශරීරයට පැනල හස්තියා නසන්ට කෙනෙක තම ය කියන්නේ. බබලනු මෙෙනව කියලා වචනයක් කියනවා. දැ මේ ජම්ඹට තාසාව ඕක අහ ගන්ඩ තමන්ට දවසක් සිංහරාජයත් එක තනින් ඉන්නකට කිව්වා සාමී මාතාසයි ඔබහන්සේ වගේ බබලට මාත්තාසයි හස්තියෙක්ව මරල ඒ හස්තියාගේ මාසි ඔබහන්සට කොටසත්දෙන්ට එතකොට සිංහයා ඒක කියලයිවර වඩත් කරින් කිව්වා හාහා හිවලෝ ඕකනම් හිතන්ඩුවත් එපා උඹ හිවලෙක් සිංහයෝ කරනේම උඹට කරන්නු බෑ උඹ තේරුම් ගන්ටුවු උඹ හිවලෙක් බව ආදහස ඇතෑර ගනී කිවා අවස්ථා දෙක්ක තුනකදී සිංහ මේක කියනකොටත් ඉවලා කියන්නේම නෑ මට මොයි බැබලීම කොපි කරටුම ඕන ති සිංහ දවසක්කිව හරිදි උඹ ඔච්චර ඕනම කියලා කියනවනම් උඹ ඉතින් කරපා න්න දැන් එදා බබලන්ල හැති කවු්ද මෙ හිවලා තමන්ගේ ගුහාවින් එළියටාව මේ හිවලදැමේ හිවල එන්නේ තමන් හිවලෙක් කියලා හිතාගන්නද සිංහක් කියලා හිතාගද මේක තැන් සිංහ කියලා හිතාගෙන එලියටාව ඇවිල්ල තමනුත් කේසර හොල්ලන්නෙමී කියලා ේ අර හිවලග තියෙනගේ මවිලුටික හෙල්ලවා තමනුත් සිව්දිසා බලන්නෙමී කියලා මේ හෙවලාසිව්දිසාාව බැලවා මෙයා හිත්ත නෝ මෙහෙම බලද්දී මාහන්නිකන් සිංහ බලනොවගේ ඇති කියලා. මාද සිහනාද දෙන්නෙමී කියලා මේකත් කෑගෙහොවද මේකකින් සිංහනාදයක් යැනෝද පවක්්‍යැනෝද. ෆූ හඬක්ගයා බලනමී වැරදි තැන් කොපි කරන්න ග්‍යෑම නිකන් ලැජ්ජාවට විහිලුවට ලක්කෙන හැටි. එතකොටම මේ සිංහරාජයදැන් තමන්ගේ ආවතේවකාරයට උදව්වට කිේව හරි ජම්බුකය බබලුණුමැනව බබලනු කිේවා නරයත් පැනගෙන ගියා ඇතෙක් කෙවෙලාවේ ගොදුරු කනවා සිංහාව කොපි කරනවා කියලා හිතාගෙනු මේ නරයක් පැන්න උඩින් පැන්නේ හස්තියාගේ සරීරය උඩටමම් පයින්නම් කියලා හිවලේ කොහොමනං එහෙම පින්ම්මක් ගණ්ඩද මේ හහිවල ගිහින් කෙලම්ම නරරි අර හස්තියාගේ නලල්තලේ වැදුුණි. නලලේ වැදිල එහෙම වැටුන අ ඉසරහට. ආචර උඩකිින්දල වැටිච්චි නිසා මේ කට එකපාර නැෙිට ගඩ බැරූගිය ඇත බැලුවම මේ මුොකිද්දමි කෙලින්ම ඉදිරි පාදය උස්සලා ඔල්ලුවම පොඩි කලා. පටස් ගාල උඩුව පඩියු ලගිය. එතකට සිංහ තින් ඇතින්දල මේක බලංහිර. සිංහට කරන්න දෙයන්නේ තමන්ගේ ආවතේව කාරයා බබලන්ඩ ගෙහෙල්ලා බැබලීමනේ අන්තිමේ චප්ප එල ගියා ශරීරම පොඩි කරල දාලා අර හස්තියා පොඩි වෙච්චි ශරීර කොටස් මෙහම එකතු කරලා ගොලියක් හදල ඒ ගොලිය මතට අලි බෙට්ටකුද්දාල ගියා එදකොට මේ සිංහ කිව් අවසානයේ මේක බලාහගෙන ලර සිංහ කිව්වා මං එපා කියත්්දී නරියෝ එය තේරුන් නොගත්තේ ඇයිද කියපං ඇත් පාදෙන් පහරකමින් හිස්මොල බැහැරට විසිවේ චප්ප වනාා නේද කියපං. තරම නොදැන තමාගේම තමාම කරගත්තු දෙයින් කුඩු පට්ටන් වඋනාා නේද අද නරියෝ නොබට ඉතින් බබලනු මෙෙනවයි කියවූදේ ඇහෙනවාද කියාපං එහෙම කියලා සිංහයා රන්ගුහාාවට නික්මි ගියා බුදුරජාන් වහස වදාළ මහනින එදාත් සිංහරාජාව අ කරණය කළ යුතුයි සිංහරාජාව කොපි කළ යුතුයි සිංහරාජයකුගේ බැබලීම මාත්ගත යුතුයි කියලා කල්පනා කරපු මෝඩ හිවලා වෙන කවුරුත්ෙවෙයි දේවදත්ත තමයිකිවා එදා කැළේ සිංහරාජයාවන බෝධි සත්‍යය වනු මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පූත අවසං කළේ බලන්න ජීවිත කුච්චර ගණ්ඩ දෙයක්ත්ද සමහරු අනිතයිගේ ගුණ ධරම කොපිකරන්්ඩ යනවා ඉවසීම කොපිකරන්ට යනවා මෛත්‍රයේ කොපිකරන්ඩ යනවා කරුණාව කොපිකරන්ට යනවා. මේ කොපිකිරීම කියන එක පින්ගතුනේ අපි යම් මේ ප්‍රතිපත්තියක් කොපිකරඩකමක් නේ. මෛත්‍රය ඔපත්දන ප්‍රතිපත්තිය කොපිකරඩකගමක්න්නේ. ඉවසීම ඇති කරගන්න ප්‍රතිපත්තිය කොපි කරකමන්නේ. ඒ ගුණය කොපි කරන්න බෑ ඒක ගුණ ධරමයක් කියල කියන්නේ තමන්ගේ අභ්‍යාන්තරය උපදින දෙයක් නිසා ඒ උපදිනදේ නිර්මාණයවෙන එක. ඉවස හදග හැටි අපි කොපි කළ යුතු ඒක නිබදුරජන්න පිළලදු මෛත්‍රී හදාගන්න හැටි කොපි කළ යුතුයි ප්‍රජඥාවපදෝගන්න හැටි කොපි කළ යුතු සීතකය ච දර්ම හැසිරෙන් හැටි කොපි කළයුතු. හැබැයි ගුණ ධර්මයකක කොපි කරන්න බෑ. ගුණවන්තයන්ගේ ජීවිත කියනෙවා අපිට කොපි කරඩ බෑ. ඒ කරන් ගියොත් එදා දෙව්දට්ට වැරදින වගේ මයි අදට අත්වර දින්නේ. එනිසා බොහෝමවාටින කරුණක් මේක ජීවන ගමනේ බුදුරජාණන් වොහන්සි වදාලා අර ලස්සන කරුණු දෙක හොඳට හිත්ත ඇ තුළේ තියාගන්ට ජීවිතයක ට සැපෝූප තිදින්නි පංවතු ධර්ම හැසුුණුත්මයි කම අපි සමට මේ ජීවිතය දුක්විදිනවා කරම විපා කනිසා දුක්විදිිනවා. සමහරලාවට අපි ඇසුර කරන්නට ලැබෙන අයනිසා දුක්විදිනවා. කායික මානස් එකක නොයෙක් දුප්පීඩා විදිනවා. ඇයි මෙහෙමවෙන්න කෙලා අපට තේරෙන්නේ එච්චර වෙහෙසතිනවා කොච්චර හසතිමනත් හොදර මතකතතියාගන්ඩ විහෙසකර ජීවිත සැපේකට පෙරලෙ දර්ම හැසරනුත් විර. හෙස මැදවුණනත් අපිට කරන්න තියෙනෙ ධර්මය හැසරීම. ජීවිතයක් ශ්‍රෂ්ඨ වෙන්නේ උසස් වෙන්නේ ප්‍රජ්ඥාවෙන් ගත කළොත් විතරයි ප්‍රඥ්ඥාවෙන් ජීවිතය ගතකිරීම මයි ජීවිතයක් උසස්කර ගණන්නඩ තියෙන කරම ඒක හොඳට තේරෙනවා නංගුට්ට ජාතකින් නංගොටට ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි ඒකාලේ හරීයට හිටියනි ඔය නිගන්ටයෝ නිකම් විවිධාකාර තපස් චරයා කරන. අව්වේ සරීර වේලනවා නිරු වස්ත්‍රීන් ඉන්නවා සරීරයේ අලු තවරාගෙන ඉන්නවා දත්මදින්නේ නාන්නේ ඉතින් එක ඒක විකාර. සමහරු එක දිගට ගිනිපුදනවා කියලා මේ මහදාවලේ පවා ගිනි අවුල්ලගෙන ඒගිනි ගොඩවල්ලගඟ න්න ති නො ඒක්දේවල්ද ඒ කාලෙ ඒකාල හොම ත පස්චරය තිබ නො මේ වරතුවාන වෙනකුට න ගටයෝ කියල කියවෙෙනනික ගංජසුරට බිබි ඉන්න පිරිසක්විවෙර. නමුත් ඒ කාලෙ වෙනකොට නිගන්ටයන්ගේ හරීයට තිබලතිනො තපස්්චරයා. භික්‍ෂූන් වහන්සේලා පිණඩ පාති වඩිද්දි මේ විධාකාර තපස් චරයා කරන නිගන්ටයෝ දැකළ දුක හිතුුණ. අයු ඇයි අප හැඟකට මෙහෙම වද දෙන්නේ කියල දුක හිතම. බුදුරජාණන් වහසිත්ත එෙක් කැවිල්ල ධානෙන් පස්සේ භික්‍ෂූන් ඕෝක කිව්වානේ ස්වාමීණි භාගිතුන් වහන්ස මේ නිගන්ටයූ සරීරට දෙන දුක් දැකල අපිට හරි අනුකම්පහෙතුුණ. බුදුරජාන් වහන්සේ විධාව වදාල්ල මහනින මනවා කරන්ටද. ප්‍රඥ්ඥාව නැතික මේ සාපෙන් නොවෑ ඔය. ප්‍රඥාවන්තයකොට තමයි තමන් වැරදි ප්‍රතිපදාවක් ඉන්න නම් මේක වැරදී කෙලා තේරුම්ගන්ඩ පුලුවන් හැකියාව ලැබෙන්නේ මහනි අතීතයේ නුව නැත්තුව අතීති ප්‍රඥ්‍යාවන්තයව ජීවිතේ බොහෝ කලක් වැරදි ප්‍රතිපදාවක ඉඳලලාවන අවසානයේ තමන්ගේ ප්‍රඥාවෙන් මේ ප්‍රතිපදාව වැරදී කියලා තේරුම් ගත්තා. එතකොට භික්ෂුන් ඉල්න්න හෙටියා ස්වාමීනී අපිට අතීත පූත කියා දෙෙනොහැක්වා ආනෙ මහොති වදාළ ජාතක කතාව තමයි නංගුට්ට මොකදද නංගොට්ට කියලා කියන්නේ ගවයාගේ වලිගේ නංගුට්ට කියනක අදහස ගවයාගේ වලි ගිමකත පින්ගතුන මේ ගවයාගේ වලිගේ කතාව බොහොම ඇත් අතීතයේ අපේ බෝධි සත්වයූ බරණැස ධනවත් සිටුපවුලක එකම පුතාවිදිහයට උපන්නා. ඒ සිටුපවුලේ අය මහා බ්‍රහ්මයා දහපු කටියකම්මයි තාත්තයි දෙන්න ම බ්‍රහ්මය දහපු අය. පුතා ඉපදිච්චි ගමන් ඒපදිච්චි දවසීම මේ අම්මයිතාතයි පුතාාවෙනුවෙන් ගින්නපත්තු කලා බ්‍රහ්මයාට. ඊට පසේ අම්මයි තාත්තයි දෙන්න පුතාාවෙනුවෙන් මේ දැල්ලූ ගින්න නොනිවෙන ගින්නක් විදිහට එක දිගට පුතා ලොකු මහත් වෙනක මේ ගින්න දල්වලා තියාගත්ත ඒ ගින්න හැම තිස්සේම දල්ල නොයකනනිවඩ දෙන්නේ ඒකින් ඒ ගිනි පූජාවෙන් පුතුුවෙනුවී මහාබ්‍රහ්මයෝ පුදනෝ ඉතින් දැන් බෝසත් පුත්‍රයාට අවුරුදු දාසයයි තරුණු වයස අම්ම ඉතාත්තයි පුතාට කතා කරලාකිවෝ පුතේ දැන් නොබේ වයස සවුරුදු දාසයක්. ඒ නුබ තිරයකටෙන්ටෝන එක්කෝ නුබ විවාහාාවෙන්ටෝන ඒම නැත්තම්පතේ මේ මේ නුබ වෙනුවෙන් දල්ලොපු ගින්න අතරගෙන ගිහිල්ල. කැලි ගිනිි දෙවියාව පුදදුපුද ශරුමණ ජීවිතයක් ගත කරට ඕන. උබ කැමතිය එකක් තෝරගන්නිකිවා. බෝසතන් වහන්සට විවාහය ගැන හිතක්කාවෙෙනේ. බෝසතන් වහසසිකි අම්මි මං ගිනිි දෙවියන්ම පුදමින් ඉන්න. ඔ අමයි තයි න්න සතුටනා අපේ පුතා බොහෝ මගුණ සම්පන්නයි. පුති ගිනි දෙවියම්ම පුද පුද ඉදලලා උබ බ්‍රහමලෝකි පලය. මහ බ්‍රහ්ම ලගර ගිහින් සතටුියන් කියෙලා ඔන්නන් අර ගින්නත් දුන්නදෑගිති මේ තරන්න බෝධි සත්වයු අර ගින්නත් පරිස්සමට නිවෙෙන් ඇතු අරගෙන ගියා ඔන්න කැලේට. පොඩිවට පැල් කොටයක් ගහගෙන එතන අර ගින්න නොනිවෙන විදිහට ගන්න දල්ලන්නටත් උන්න පොඩිට හදාගත්ත වහලයක් හල එකක් දැම් මේ ගින්න අකන්්ඩුව දල්ලනවා බෝසතන්හස මොනෝමොුණ හරි වටින දරජාතිය කම්මුණුත්හෙම ඒ දරින් මේ ගින්න විශේසින් දල්ලනවා ඊළඟට ඔය ඇවිලද මේ පැි ආදිදව ැබෙනවානේ ඒවල මොව ඒවත් ඔක්කොම හලන අර ගින්නට ඇයිදැ මේ ඔක්කොගම් පුදනිිකව්ද මහා බ්‍රහ්මයාව දවසක් බෝධි සතයන් වහන්සේට දානකට ආරධනවල් ලැබිලා තාපසින් වහන්සේ ඒ දානයට ගිහිගෙනකොට පිරිකර විදිහට ලැබුණ හරකෙක් හරකෙක ලැබුණ පිරිකර විදියට බෝධි සත්‍යයෝ කල්පනා කළා ම මේ හරකාව අරගෙන ගිහි මේ හරගනුත් මගේ ගිනි දෙවියාව පුදන්ට වන ැඒ හරකාගේ ජීවිතේ ගිනි දෙවියන්ට පුදන්ට තම රංග අරංගිහිල්ල ගිින්දර දිහා බලාගෙන කිව්වා ගිනි දෙවිය මම මේ හරකා වරගනාවේ නුබට පුදන්ටයි. මං එවු දෙෙසා අවශ්‍ය කළමනාටික අරගෙනන්ට ගමට යනවා ඉතින් තමන්ගේ පූජාව රැකගන්ට ගින්නට කිය ගිය බෝධි සතය. බෝධිසත්‍යයෝ ගමට ගියා විතරයි මෙතෙන්ට ආවා හොරමුලක් ඒ එකට මේ ඉන්නවා හොඳද මහත දෙහෙත හරකික් කල්පනා කලාා හරි අග නොවේ බඩගින්න හිටියේ අපි මේකවු මරල අපි මේකගේ මස්කමු. හොරු වර හරකවු මැරුවා. මරලා අ ගිනි දෙවයාය කිය කිය පුද පුද ඉන්න ගින්නෙම මේ හරකගේ මාන්සි පුච්චිගත්ත. පුච්චගනමුන් හිතේ හැටියට හරක් මස්කාල ත හොරු කීපදිනෙ හිටිය. එනිසා මේකුම් කාල කාල කාලා අර හරකග නැට්ට විතර ඉතුරුමේ නගුට විතරක් එතන දා ලගියා බෝධි සත්‍යය අවශ්‍ය කළමනත්තරගෙන දැන් ගිනි දෙව අපු දඩ ෙලෙනනවා එද්දි අර හිටපු මහා හරකනය මේන් තියනවා හරකග නැට්ට බෝධි සත්‍යය කල්පනා කළා මං මේ ජීවිත කාලෙම කැපක කරගෙන ගිනි දෙවියක්ක පුදන මගේ ීවිතයට ආරක්ෂාවට මේ ගිනි දෙවියට තමන්ගේ පූජාව රැකගණඩ බැරූගියානනි හරකෙක්ක නවත්තලා ගියා අන්තිමේ එනොකොට ඒ එකගේ නැට්ට විතරයි. බෝදධ සත්තු කල්පනා කලා මේක මහද ස් ප්‍රාශ්ඥදයක් මේක වැඩ කර නැතිදිය. අර නැට්ට අරගෙන වකොටු කරලා ගින්නට දැම්මා ගි දෙවිය ඔහේට හරකෙකුගෙන් පුදන්ට ලැහැත්ති වුණේ ඒ ැරුණ ඔහෙගේ පූජාවවරකගන්ට. ඒ නිසා ඔහේ මන් අද පුදන්නන්නේ නැට්ෙන්ගේ කිය නැට්ටදැම්ම ගින්නට. ඒ නටටු දාලා බෝසතන් වහන්සේ දා නට්ට පිච්චනකං ඉඳල ගින්න නිවා. මේ ක්‍රමේට බ්‍රහ්මලෝක අන්ට බෑ. බ්‍රහමලෝකේ අනු ප්‍රතිපදවමා සොයාගතයුතුයි බෝසතන් වහන්සේ නිසා බෝසතන් වහන්සට වැටහුණා බ්‍රහ්මලෝකය අන්ඩතිීන සොඳුරු ප්‍රතිිපදාව මෛත්‍රී කරුණා මුදිිතා උපේක්සා ි සත්‍යව මත්‍රීරුණ දදිතාව පේක්ෂ දිහාානයි පැදදවා. මරණින් මත්තේ බ්‍රහ්මලෝකෙ උපත ලැබුවා කෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මා උපන්දවසේ අවුලු ආපු එම්බල ගිනි දෙවිය. මාගෙන් පොහො පිදුම් ලැබවා අසපපුරුස දෙවිය. තොප සතු දේ සුරැක ගන්ට බැරිවීගිය දෙවිය වලි ගේනුවයි තොපපුදන්නේ එය දැනගනු දෙවිය. තොපපුදන්නට මා හට අද මසක් නොමැත දෙවිය. මේ වලිගේ සමද කටුද පිළි අරගනු දෙවිය. බලන්නු මේ ජාත කතාාවල තියෙනු මේ ගාථාවක කොයි තරන්නම් ප්‍රඥාව උපද වන වටිනාගමත් තියෙනොද කියලා. අදත්තියෙනවානේ නොයකුත් කේන්දර පස්සේ නෙකත් පස්සේ සුභවෙලාවල් පස්සේ නිමිති පස්සේ. අේ අපේ අය කොයි තරන්නං එක එක වගේ පටලවිලද. ේලාපත්කට පටලගෙන හදහම් පටලගෙන නොඒක් දවල් පටලගෙන අහෝ කවදානන් නුවන ඉපද වී ඔය පටලැවිලවෙින් නිදහස් වේවිද. කවදාද පිංගතුන එක වෙන්නේ ප්‍රඥ්ඥාවඋපදින දවසීමයි වෙන්නේ පඥ්ඥා ජීවින් ජීවිත මාහෝ සෙට්ටම්ති ප්‍රඥ්ඥාවෙන් ගත කරන ජීවිතය මයි ගුඩාක් වටින්නේ ප්‍රඥාවෙන් ජීවිතය ගත කරනකොට ඒකේදී පින්ගුතුනේ ප්‍රඥ්ඥාවන්තයාගේ ස්වභාව ඇත්තේනවා. මොකදු ප්‍රඥාවන්තය ස්වභාව ප්‍රඥාන්තය ඇසුරු කරන්නේත් නුවනැත්තංගමයි. ඒක ප්‍රඥ්ඥාවන්තේක් ගාවතියන විසේ සසුභාවයි. ප්‍රජ්ඥාවන්තය තම ගැසුට තෝරගන්නේ නුවනැත්තංග මයි එතකොට තමන්ට පොඩ්ඩ එහහි මෙහහි වඩ ගිය තමාව බේරගණ්ඩ කමික්කින්වා තමාව බේරගන්ඩ තමන් අනතර වැටෙන්ට යනකොට තමන් අනතරින් බේරගන්ට තමන්ලග නුවනැත්තෙක්කින්න්නවා ඒ දෙසා තමයි ප්‍ර්ඥ්‍යාවන්තයයක් ඇසුරු කරන්නේ අවස්තාවක්ක අපේ ලොවතුරා සම්මා සම්පුති රජාන් වහන්සේට ජාතක පූතත් දේශනා කරට සිද්ද වුණා අනවිරතිය හටගත්ත භික්ෂුවක් නිසා උන්හන්සේ තරුණුමයිසසි මහන වෙලා සැවැන්වූර හිටි දවසක් මින් භික්‍ෂූන් වහන්සේ පිණඩ පාති වඩිනකට ගිහිකාලි භාරයාව මනගැහුණ විවාහවෙලා හිටිය මහනවෙන්න කල් ගිහිකාලි භාරයාව මොනගෙහලා මේ භාරයා වෙතින් අනේ ඇඩියාවක් කිව්වා අයෝ ඔයා කොහොම ඉන්වද කියෙන මට තේරෙන්නේ මාව අමත කල දාලා අේ මාගැනු බලන්ට කවුරුත්නේ මං මේ තනිගෑණ මට මොනොවා වෙන්ට බැද අයෝ කොහොමනං මේ මා අමත කරල දාලා මේ මට තියන පේමේ අයි කරලා සිවරකට පෙම්බැන්දේ කෙසේ දෝ කියලා අන්ටාන්න ගියා එතුකට මේ ික්ෂූන් වහන්සිට මහාදුක කටගත්තා අයෝ ම හාාව ඩක්කලානෙ මගේ නෝනට දුරජාන්හසකළඟ ගිහිහකකිව ස්වාමී මටස යරුවරෙන් ඕන මගේ නෝන රැකගණඩෝනමට එයාට ආරක්ෂාවට කවුරුත්න්නේේ බුදුරජාණන් වහන්සේ ඒතකට වදාල සිංවත් භික්ුව ඔය ස්ත්‍රී රකිනවා කෙන කළ ේසිනේ අතීති ඔය භික්ෂුව අනාාරයට හරුව ඔය ස්ත්‍රී අනනාචරයට හුරුවවෙලා හිටු තන ති. ග බැරි තනතිය භික්ෂුව මේ ජීවිත ත්තය කහෙම තමයි එකඩ භික්ෂුන් වහන් අහුව වාමිනිිමකක්ද අතීත පත පින්වත් භික්ෂුව බොහෝම ඇත අතීතේ මහා බෝධී සත්වයන් වහන්සේ බරණැසම ගිරායෝනියක ඉපදිලා හිෙටියා බෝධි සත්‍යය ගිරවෙක් මේ බෝධි සත්වයන්ට බාල තව ිරා පැටියෙකුත් හිටිය ගිරව් දෙන්නාම ඇතිකළේ එක බ්‍රාහ්මණය දරුව වගේ ඇතිකලේ යි කූඩුවක දාලා ඇතිං කන්්දේල බොහොම ආදරින් ඇති කලා. මේ බෝසත් ගිරවාට තිබුණු නමතමයි පොට්ට පාද. නම්ධානන ගරවනනිේ ඕන සත්තුන්ට නම්දාානෙවල්ල ඇතිකරනොටන නමත් දැම්ම පොට්ට පාද. බාලගිරවාගේ නම රාද. ඉති ඒ දෙන්න දන්න ඕොදැෙන් බ්‍රාහ්මණය කතා කරනකොට පොට්ට පාද කියලා කතා කරාම බවසත් ගිරවදන්න නොමේ මටයි කියලා. අනිත්තක ඒ ගිවුන්ට හුද්දට මනුස්ස බසින් කතා කරන පුළුවන්ගම තිබිලති. පොට්ට පාද ගිරවයි රාධ කිරවයි මෙහිම වාසය කරනකොට. මේ ගෙදර මේ බමුණා බැඳලහිටපු බිරිද. හරීයට අනාචාරයට බර කෙනෙක්. ස්වාමිපුරසිය පොට්ි එහ මෙෙහි වෙච්චිගත්ම වැරදි කටයුතුල නියලෙනෝ දවසම් මේ බ්‍රාහ්මණයට යංකිසි ව්‍යාපාරික කටයුත්තක් ුදෙසා ටිකක් දුර ඈතකට සතියකට දෙකට අන්ඩ සිද්ධ වුණනා දෙම් මේ බ්‍රාහ්මණයට යන්ඩ දුකයි ඉනකට යඩ බයයි මොකද මම්ම ගිහින් එන ටිකට මේ කාන්තාව මොනුවයි මොවාකරගනී දන්නේ. මේ කාතාවව සම්බධ ඇත්ත තුරතුරම්මන් කොහින්ද ගන්න ට ඒ එකකට මගේ පුදතු දෙන්න ඉන්නොනවේ. මං පුත්තු දෙන්නට රහසේම මේ ගැන ඔත්තු බලන්ට කියන්ටොන කියෙන ඔන්න නෝන නැතිවිලාවක පොට්ට පාදගිරවටයි ප්‍රාධගිරවටයි කතා කලා දරුවුණේ ඔයල දන්නවොනිතින් මේ ඔයාලගේ මෑනියෝ කොහොම්බද කියලා පුතේ දැන් සති දෙහෙකටතර මන්නේ. පුති මේනියෝ මන් නැතිවිච්චිකමං ඔය ඕන නැති දේවල්ලොට යන්ට පටගන්න්න ඉටතිේෙනවා. එඒදකොට අම්මට සිහිව්පද්දන්ට ඕය දේ කරන්ට එපා කියන්ට සුදුසු නෑනේද කියලා කියන්න කිවවා. එතකොට බෝසිිත්තු කල්පනා කල දැම් බලන්න මෙනුවන එක්කිඉෙ එකෙ වරිනාකම. බෝධි සත්‍යය කල්පනා කළ බෝසත් ගිරවා නෑනේද ඌක කියන්ඩ දරන්න අපි මිනි සුනෙමිනි අපි ගිරව් ඕක කියන්න ගිර නැති ප්‍රශ්ණයක්නු. බෝසත් ගිරවකිවවා හිමනිවේ පයාාණෙනි අම්ම කරන්න මොනදදි කියලා අපි බලන්න. යම්විදියකින් අමට කරුණක් කියන්න පුළුවන් උනොත් කියන්න නැත්තං අපි බලාගෙන ඉන්නං ඇත්තටම උනේමකක්ද කියලා පියාන නාපහූ ගෙදරාවට පසේ අපි අම්මගේ ඇත්ත ස්වභවි කියන්න කිෙවා. ආ එෙමත් කමන්නේ දරුවනි කියලා ඔන්න මේ බ්‍රාහමණය දැන් ගෙදරංගිය. බ්‍රාහ්මණය ගෙදරින් ගෙල්ල පෑයක් කියන්ටත් කලින් ඕන නෝන පටන්ගත්ත වැඩේ. දැන් ගෙදෙට මිනිස්ස වෙනවා එක මෙනුස්සෙක් එනකොට ඒ මනුසය ඇවිල්න්න ඉඳල යනකොට තවයකෙක්ෙනවා. එක දිගට රෑක් කල වෙනකොට ආපු මිනිස්සු ගානුවත් ගයින්ඩ බැරිතර සෑහෙන මිනිස්සූ ගොඩක් එන්ට්‍ර අන්ට පටන් ගත්තම ගෙදෙට. දෙැන් රාධග රාධිරව කියන්නේ බාල ගිරවනේ රාධගිරවා කියනවා පොට්ට පාද ගිරවට ඒ අයි අන්ඩේ. හපේ හ්පේ අපට පියා අද්දිී කිව්වනේද පුති මේනිී වනාචාරය හැසිරුනොත් වලක්කන්ට කියලා අයි අන්ඩි බලන්ටිපෑ දෙ මේනියෝ වැඩේ ජයට පටන් අරගෙන නොව අපි ඇව වලක්කමුද අයි අන්ඩි මොකක්ද දෙන් කරන්නේ එක ලැහුවා එතකට පොට්ට පාද කිරවකිීනවා මල්ලිය උබොහොම කල්පනා කරන්නේ ද මන්ගේ නොමේරූකම නිසා උඹි ලාබාලකම නිසා ය වගේ වාමිපුරුසියාට හොරින් ඔය අවලං වැඩ කරන ස්ත්‍රීංගේ දරුණුකම උබ දන්නේ එනිසා මල්ලි කිසීම විදිහෙකින් වච්චනයක් ව කියන්ටපා අපි ඕකෝන් හහි බලංගිමු එතකොට අපේ රාධ ගිරවා කියනවා බෑබෑ අයිියන්ඩී මටනං කියන්ටමයි හිත එතකොට පොට්ට පාද බෝසත් ගිරවා රාදර ගැන්වු අබහොම ලසන ගාතාවක් බලන්න කීපුදේ. අනේ රාධ ගෑනුන්නේ හැටි නුබනන්නො දන්නේය. රෑමැදියම වෙන්ට කලින් ආගයායනොදන්නේය. එලිවෙන විට තව කොපමන එවි දැයි නොදන්නේ. මේ බැමිණි අපපියාට ආදරයන් නොමැත්තිය වලකන්නට කතා කරන ඔබ මේ ගැනනොදන්නේය. එනිසා රාධ? අපි මේ මොහොතයේ නිශ්ශබ්ද සිටියයුතුයි. ඔන්න පියාණන්නා වදවස්කිීපිකට පස්සේ. ආවට පස්සේ පොට්ට පාද ගිරවා පියානන්ගේ ළඟට ගිහිල්ල පියාණන්ගේ ගතේ වහල ඔකෝම විස්තරය කිව්වා මෑනිියෝ කොහොමද ගත කළේ කියලා. ඒකල්ල බලන්න මේ නුවනැත්තුන්ගේ ඇසුරේ දයනෙන වටිනාකම. පොට්ට පාද ිරව කිය නො පියාණනී දැංඉතිං අපිට මේ නිවසී වසන්ටතියෙන් අවස්ථා විවරයි. දැන් අපි මේ කරුණු කිව්වා කියනක ගෙන මනිියෝ සැක කරනවා. පියානන් එහෙම එහිමෙන කං බල අනිවාරෙන් අපිට අනතුරක් කරනවා ඒ නිසා පියානනි අපි අදින් පස්සේ මේ නිවසේ වසන්නේ කියලා රාධ කියද ගිරාාව මල්ලෙත් එකතු කරගෙන පොට්ට පාද කිිරවා කැලේරී ගිරි ලගිය. නොුවනැත්තන්ගේ ඇසුරමයි වටන පින්න. ැතැඟගේ ඇසුමයි වරදිින්ටැන් අදු ගන්ටත් වරදිින්ට්‍ර යනකොට මේ මේ විදිහට වරදිින්ට පුළුවන් කියල අපිට දැනුමක් හදාගන්ටත් මේ හැමදේටු මූමනා කරන්නේ නුවනැත්තන්ගේ ආශ්‍රයයි නුවනැත්තූ ඇසුරු කරනවා නං ඒ නුවනැත්තුූ ඇසුරු කිරීම හේතුවිින් ජීවිතයට යහපතක්ම වෙනවා හැබැයි ඒ වගේමයි අනුවන ඇසුරු කරත්නම්. අනුවනන් ඇසුරු කිරීම සසාපිගෙනත් ලස්සන ජාතක පූතක් බුදුරජන් වහස වදාල දැවපියෝ ඉෙන ගත්ත ජාතකි රාධ ජාතකය මේ රාධ ජාතකය හරි අසිරිමත් ජාතකතාව. බුදුරජාණ වහන්සේ සසිවරුවරින් හිටපු භික්ෂූටනව ජාත කකතාව කියලදුමි ජාත කතාවාව සංවෙද්දී ඒ සවරුවරින්ට හිටපු භික්ස්ුව සෝතා පන්න ආරය යස්රාවකි බෝට පත්වනා එච්ච රගනා ජාත කතාව එඒනගේ ජාතකතාව සංගෙනකොට ප්‍රඥාව උපනන්දරෙද උපන්නානයි. ප්‍ර්ඥාවෙන්මයි ජීවිතයක් උසස් වෙන්නේ. අපි මේ සංසාර්ගමණ නොකොට පින්ංගතුනේ දුස්ප්‍රාඥ්ඥකම්මනිසා අපිට එකේක අරුබුදතිෙන පුළුවන්. ඒ අරුදුරින් ගුටි කාගෙන කල්පනා කරන්නට මට ඕමනා කරන්නේ ප්‍ර්ඥාවයි. මට ප්‍රඥාව වලගන් හොද රවස්ථාව ලිල තිෙනවා බදුරජුන්ගේ ධර්මී නිසා. මංගේ ධර්මය අනුගමනය කර කර ප්‍රජ්ඥාව උපදින සැපවඋපදින වැඩ පිළිවෙලා හදාගට ඕන එක වෙන කාටෝක් කරල දෙඉන්නට බෑකමා කර ගතයුතුයි. ආංහිෙම කල්පනා කරට. කල්පනා කරලා තමන්ගේ ජීවිතේ ධර්මානුකෝලෝ ප්‍රඥාවන්තෝ ගොඩනගාගන්න මහන්සසින්ට ඒකමයි පංගතුනේ සංසාරක ගුටිකාගෙන යන මේ ජීවිතේ අපට තියෙන විසඳම නැත්තම් මෝඩකං හිම්ම සංසාරෙන් සංසාරටයයි. බුද්ධකාලි හිටියා, මදුර පාච්චිකා කියලා දායිකාවක් ඔය මදුර පාචිකා කියලා කියන්න ඇත්තින්ම බොහෝම වයසක කාන්තාව මේ වයසක කාන්තාවගේ ස්වාමිපුරු සයාට මිත්‍රයෝ ගුඩා හිටිය ඔක්කු මහළු මිත්‍රයෝ මේ මිත්‍රයෝටික එයාලගි නෝනල නැති වෙලා එල බිරිදැවරු නේ ඒකුල්ලු කල්ලතුූ ැරිලගෙහිල් ඉති මේ වයසක මිත්‍රයෝටික හරී ආසයිකයෙනු අර මදුරුපාචිකා උයන කෑමකන්ට තමන්ගේ මිත්‍රයාගේ බිරිඳ උයන කෑම කන්ට මේ යාලෝටික ඔක්කම කැමති දවසක් කට්ටි ගෙදර සාධයකට එකතු වෙලා මදුරපාචිකා උයපු කෑම කකා ඉන්නකොට මේ පිරිසට හිතුන අපි මහන උනානං හොඳ නැද්ද එතින් මේ වයසක මිත්‍රෝටි ඔක්කෝම මහන වඩ තීරණය කළ මදුර පාචිකා තවසර දුන්නා. දැන් ඔන්න මේ වයසක වික්ෂූන්ටික ගිහින් සැවැන්වූර දෙවරමි මහන වනා. මහන වෙලා මේ වයසක උන්න්නහන්සේලා ටිකමයි පිින්ඩ පාති වඩින්නේත්. දවසත් දෙක තුන පිණඩපාති ගිය කටර හට දානනි ලැබුන්නේ කල්පනා කලා මේක හරියන්නේ අපි මදුර පාචිකාගේ ගෙදෙටු ගිහින් එහින් දානය හදාගෙන වලඳදමුද න්න දැන් සිවුරු පොරෝ ගත්තාට ඔක්කො මමතකුණා ආය ගියා ගෙදෙට ගිහින් මදුරපාචිකාට මතක් කලා අන මේ හරිට දානය කම්බින්නේ රහට ඔය යුයන්ටකෝකිවා ඔන්න මදුරපාචිකා උයන්ට පටන් ගත්තා දෙැන් මේ වයසකුුණන් වහන්සේ ටික දානය වනදන්නේම අර මදරුපාචිකා උයලදින කෑම් ඉතින් කටරහට කාලා කෑවට පස්සේ ඔය බුලත්තිටහිකුත් හදාගෙන ඒකත් හපහප ඉඳල. මේ අලගේ ජීවිතය එොහොමතුමඉගී. දවසක් කැහෙනවා සැවැවුවර දෙවරං වෙහෙරෙ මේ වයසක භික්ෂූන් වහන්සේලා වැඩඉන්න කුටි පැත්ති විලාපතීතිය කෑගගහ අණඩනවා. භික්සුම් බැලුව කෞුද අප පමේ අණඩන්නේ බලනු ක්‍රමි වයසකුන් වහන්සේලටි කණ්ඩනොවා. මොකදද හේතුව පාචිකාමැරිලා. අයයෝ අපට කට රහට කණ්ඩු යල දීපු අපි මඳදුරු පාචික අපේ සොඳුරු උපාසික අයෝ අපට නැතුව ගියා කියලා මේ පස්සයදින බදාගෙන අඩනෝ. මේක මහා නාඩගම කෝලමක් ඉදිර විික්ෂුන්ට පෙවුණා. භික්සුන් හන්සල කල්පනා කලා හපුෝ ඉහ්පුයි මේ උන්නහන්සෙලා වයසට ගිහිල්ලා මහන වෙලා දෙැම්මි ම්ඩ දානදීපු දායකාවක් නැති වුණා කියලා මේ නටන නාඩගමක්. බුදුරජාණන් වහන්සේටම භික්‍ෂුන් ඕක කිව්වාන ස්වාමීණි අර වයසකඋන් වහන්සේලා මේ දුල්ලබව ලැබෙන පැවැදි ජීවිතය ලබාගෙන මේ කරන නාඩගංස්වාමීණි. බුදුරජාන් වහසේ වදාලා මහනනී ඔය භික්ෂුන් වහන්සේලා ටික ඔය වගේ අනුවන විදිහට කටයුතු කළේ මේ ජීවිතය විතර නෙමේ අතීතෙත්තු හොමයි අතීතත් හොමයිඉ කියල බුදුරජන් වහන්සේ අතීතපුුවත ගෙනහර දක්කුමින් වදාළ ජාතක කතාව කාකජාතක කපුුටියයක් නිසා වෙනසෙන්ඩ ගපු කපුටු රැලේ කතාව බොහොම ඇත අතීතයේ බරණැස කපුටෝ පිරිසක් ඉඳලතියනව යාළු කපුුටු මේ යාළුටට යාළු කපුටෝ තලේ එක කපුටෙකුට බොහෝම හිතවත් ආදරණීය කපුුටියක් හිටියා තමන්ගේ මිත්‍රයාගේ කපුුටි නිසා හිතමිත්‍ර කපුටොටිකත් ඒ කපුුටිට හරි ලෙග ඇතුයි දවසක් මේ කපුටොටික ඔය කපුුටිත් එකතු කරගෙන මුහුදු වෙරලේ හරි සන්තෝසිෙන් ප්‍රීතින් ඉදලදනවා ඉති මෙයා හහිට ඉිල නො හටි ගිලෙනවා ඔය නොයකුත් බෙල්ලෝ ොකු චුට චට සත්තු වෙරලරෙනුවන වෙෙල්රීන සත්තුව අල්ල ගන්නවා ඒකුග කනවා ඔහොම හිටිය ඉද්දි එක පාර අනපේක්සිත රලක්කාවා ඒ රලාය ගොඩාක් උසට නැගුණ ඒ රලට අර කපුුටි අහුුණා වතුර පාර වැදුන වැදිච්චිකමන්ු වෙරලට වැටුණ එහිම්ම ගහගෙන ගිය මුොහු දෙට දැන් කපුුටිගේ පිහාට්ටක්වත් න්නේෑ කාාපුටෝටිකව කොම දුකටපත්වෙලා අයෝ අපේ සුදු කපපුටිට වෙච්චිදය. අපේ කපටට මේ මුකද මේී විච්චිනස් පැත්තිිය. අපේ සතුටට හිටපුූ අපේ මිත්‍රයාගේ කපුට අයෝ අපි කොහොම ද අපේ කපුටියූ බේරගන්න මේ රොදුරු රලදිිය අපේ කපුටි අරගෙන ගිය අපේ සුදු කට බේලදදින්න කවරු ැද කිය දැ මින්න කට කෑගන. එතකුට එක කපුුටෙක්කිව්වා අපේ කපටි වෙනුවෙන් අපිට මොනෝද කරන්න බැරි මේ මහ මුහුදේ වතුර අපට කච්ජදද අපි අපේ හොටල්ලොලින් වතුර අරගෙනවිල්ල මහමුොහොද හිස්කරම මහමුද හිස්කර ලහරි අපි අපේ කපුටියූ බේරගම් දැන් කපුුටෝටික ොහොම මුහුදට යනවා මුොහුදෙන් වතුර කටක් අරගෙනනෝ අරගෙනැවිල ගොඩදානවා ඩදදාලා මේ ගොල්ල මීදෙන් ත්සාසකරන්න කේකද මුහුද හින්දන්ට ඇයි මුහුද හින්දන්නේ කපුුටි බේරගට මේකුම් සාම්‍ය මේක පැයක්හමා රක්කලා ඒ පෑහමාර කරද්දි අර මුහුද වතුරට මුන්ගේ හකු ඒලිලා මුන්ට ඉගළගන්ඩ බැරිවෙලා හරි අමාරු තත්තෙකට පත්තිනකොට ඒකාලෙ බෝධි සත්‍යයෝ සමුද්‍ර දේවතවා සමුද්‍ර දේවතාව කල්පනා කලා මේ කපුටන්ගේ මෝඩකමක් නිසා මෙතන කනක් ැහිලා ඉටන්නය මේකු එහෙට පයිනවා මෙහට පයිනවා කෑගහනු. එනිසා මේ කපුටන්ගේ ජීවිතය තැසිල ඇන්න කලින් මේකුහම පන්නට ඕන කියලා ොහොම භයානක රූපයම්මවල සමුද්‍ර දේවතාව අර කපුටෝටිකව එළවල දෙම්මා කියලා බුදුරජන් වහස මේ කාක ජාතකය ප්‍රදාාලේ. මේක තරි ලස්සන ගාතාවත්තිේෙනවා. කපුටෝටික මේ මුහුද හින්දන ගමන් කිය පුකාරණේ අනේ අපේ හක්ක මෙයින් වියලීගෝ සැත්තේ ලොනුවතුරට අපේ කටත් වියලීගෝ සැත්තේ මුහුදු ජලය වීරියගැන හිස්කළ යුතු ඇත්තේ අනේ හෙත් අඩුවෙන තැන ආය වතුර ඇත්තේ එදැ මුහ දක්පුොළුවන්ඳ සිංහතුනේ කපුටෙකුට කපුටු හොටවල්ලොලින් හින්දන්්‍ර හැබැයි අනුවනයොත්තෙක් එක තුනුත් මෝඩයොත්ත එක් එක තුුණුත් මෝඩයන්ගේ ඇසුරේ ඉද්දී එහෙමේ වවුන හිතෙන්ඩු පුළුවන්නේ. එනිසා ජීවිතේ අපි ඇත්තටම මේ සංසාරගමනක යද්දී. කොයි තරන්නම් මෝඩකං ඔය වගේ කරගෙන ඇද්ද. දැම්බලන්න සැවැන්වුවර දෙවරම් ඉහෙරයේ මහනවෙලත් ඒ මෝඩකම මේ භික්‍ෂූන් අහසල කරර හිටියන්නේ. මෝඩකන් සංසාරයෙන් සංසාරයට යනවා. ඒ මෝඩකන් දුරුරගන්ට නම් අපි උපත්තා ගතති යුත්ති ප්‍රඥාවමයි. අධර්මය සංසාරෙන් සංසාරට යනවා. ඒකෙන් ගොඩේ එන්ටනම් අපි පුරුදු කළගඇත යුත්තේ ධර්මයමයි. ඒක අයි භාගතු වහසේ වදාලේ දම්මෝ සුචිින් ෝ සුකමා වහති. දුක්කින්දින ජීවිත සැපුවත්වෙෙන්නේ දර්මය හැසරනුත් පමණයි. පං්ඥා ජීවින් ජීවිත මාහු සෙට්ටන්ති පිරිහෙන වැටන ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ු සස් ජීවිතයක් වෙන්නේ ප්‍රඥාවපද ගත්තුත් පමණ. මේ ඉගෙන ගත්ත කරුණුසිහල්ල හොදයට හිත්තී රඳවාගෙන මේ ජාතක පුවත්වොලින් ඉගෙනගන්න සොඳුරු පාඩම ජීවිතයට මැනුවින් ගලපාගෙන අපටත් ධරමයෙන් යුක්ත සැපවිින්දිනා ජීවිත ඇතිකර ගැන්ට ලැබේවා ප්‍රඥාවෙන් යුක්ත උසස් ශ්‍රේෂ්ට වටිනා ජීවිත ඇතිකර ගැන්ට ලැබේවා අපට ගෞතම සම්බුද්ධ සාාසමයේ පෙහිටක් සැලසා ගැන්ට වාසනාව ලැබේවා සාදුు සාදුు සාදු අප ැස් ක සියలు පින් දෙවිියෝ అනனு ෝදන් වෙතුවා දෙවිියෝ දෙවүс සැపෙන් වැඩෙතුවා දිවි ಷ් චರಿ වැඩෙත්තුවා సක් දෙවිඳුන් සතරරන් දෙවිවර ෙంපති දෙවරු ඇතුළ සදෝකවාසී සියලු දෙවිියෝධ සියලු ్්‍රరక్්ම ాයික දෙවිියෝද. අපගේ ඉෂ්ඨකාමී හිතකාමీ සියලු දෙවිියෝධ මේ සියలు පిින් අනனுමෝදංම. ව චර ඩේවා ඒ දෙවියූ අපැහැම දෙනාව යහෙං ආරක්හ කරත්තුවා සාධ සාධ සා ැස්කරගට ු සියලු පුුණ ධරමයන් අප ගේ කළ යාන මිත්‍ර ගුර දෙ නි ඳ න්ට අන දක් වෙත්තුවා ුරුදේ වැන් හන්සේ නි දුක් ුණ ೋග දර්ග යු සම්පත්ತ ලබත්තුවා. අද ධර්මදාන කරන ින් සිං හත් රෘ කාර. ධර්ම දේශකයන් වහන්සේටත් මේ පින අයිතිවේවා කියන පැතමතිනවා. ඉතිං අපිත් මේ උතුම් ධර්මදාානය බොහෝම සතුටින් බොහොම පහන් සිටින් අනුමෝදක් වෙනවා. මහමවුණවාසී රටලෝකවාසී පූජනී ගරුදර මහා සංගරත්නේට අනගාරිකාමයණියන් වහන්සේලාට පැවදිී අපේක්ෂාවෙන් සිටින්නා ූ දරුවන් හට මේ පින නිදුක් නිරෝග සුවය පිණිසවේවා නිර්වානාවවබෝධය පිණසුම මේ උතුම් පින හේතුවාසන විත්තුවාසාදු. සාතු සාදු අද ධර්මදාන පින සිද්ධ කරන පින්වා ඩිලන් රැසිංග හත්ම ධර්මදානේ සිද්ධ කරලා යන් උතුම් පැතු මක් බලාපොරොත්තුතිෙනවා අද ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සපලවේවා. ඩිලන් රනසිංහ මහත්මට අද ධර්මදාානයේ ආශිරුවාදීෙන් රත්මත්‍රය ආශිරුවාදීෙන් දෙවියන්ගේ ආශිරුවාදී. නිදුක් නිරෝගසුවයම ලැබේවා. එතුමා කරගෙන යන රැකයා කටයුතු සාර්ථකෝ කරගන්නට ලැබේවා. ඉදිරි නාගත බලාපොරොත්තු යහපත් අයුරිින්ම සපලවේවා. සංසාර ගමනේ තමන්ට යම් ජීවිතේ වෙෙහෙසක් පීඩාවක් කායිකව හෝ මානසිකවතියනවද ඒ සියලු පීඩා කරදර මේපිනனை ආශිරුවාදෙන් දුරිම්ම දුරුවේවා. සියලු දෙවියන්ගේ රැකවරමෙන් තවතවත් කල්්‍යයානු මිතර සම්පත්ීම ජීවිතයට සමීපවේවා. ොදට දර්මී හැසිරිලා. ධර්මේතුනින් සැපවිදින ජීවිතයක් ඇතිකර ගැන්ට ලැබේවා. හොද එයට ප්‍රඥාවපදවාගෙන සතුපුරසියන් ගැසුරේ ප්‍රඥාවපදවාගෙන ප්‍රඥ්ඥාවන් ජයගන්නා ජීවිතයක් උපදූ ගන්ට ලැබේවා. පින් වඩ්ඩිලන් රණ සිංහ මාත්මාට චතුරාරය සත්‍යාවවබෝධය පිණසු මේ පින් හේතුවාසනා වෙත්තුවාගෙන අපි ආශිරවාද කරනවා. පින් අන ෝදනා දු කරනවා රැස්කළ ේ උදාාරතර පින්න තමන්ගේ නමින් න්ට සරු ාතීන්ට අන ෝදග ත්වා ාතිී රල පේීමම ලබත්වා. ඉක්මම් භවයකදීම දුක්කිත සසරෙන් අත්මිදෙත්වා කලපි ඥාතීන්ට පින් අනු මෝදන සිදු කරමු අද තු ධර්ම න පි සිදධ කරපපු පින්ව ඩි රන සිංහ හම ඇතුු කොට, ඒ පවලේ නටත් ්‍රද් මාසික ධර්මදාන මාජික පින් තුළලට ්‍රද් කාර ඩ පින් තුරල. නිරන්තරෙන් ජාතකතා ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේ යහපත් කාරෙන් ර් න ක ෝ ගඩ ග හන්සි ගන්න ින් තුන හැමද නාට. කිසි කරදරයක් හෙසක් නැතු ජීවිත ස වුවසේ ගත කරට බේවා රගෙන රැ රක් ්‍යාර ආදී කොට සියලු කටයුතු දරුවන්ගේ අධ්‍යාපනටයුතු ද සියලදේ රුව ්‍රකාරීම සාර්ථක වීවා. පේනපෙන කරදර දර ාධා වන් සියල ද දුර වෙලා. ගතුලට හොදට පිකර ගට ලබේවා කොසල් වඩාගට ලැබේවා. සිතකයි වචනින් ධර්මේ හෙසිරින්ද ලැබේවා සත්පුර සසුරේ ප්‍රඥාව පදෝගන්ට ලැබේවා. හැමදිනාට මේ ගෞතම සම්බුදු සසුනේ පිහිටක්ක රැකවරණයක් සලසාගන්ට වාසනාව ලැබේවා. තිරුවන් සරන්නය ඔබට නමබද්ධයි.